ශාන්ති 2024 ජුනි මාස 20 වෙනි දින උදෑසන මුරලි බාක්තාදා මදුබාන් සාරය සුමිහිරි දරුවනි කුරුමෑ අතර මිටක් සුළු වටිනාකමක් ඇති දේ ඔස්සේ හඹා යමින් ඔබගේ වටිනා කාලය අපතේ නොහරින්න බාබාදන් විශේෂයෙන් කුමාරීන් හට කියනවා ඔහුගේ සහකරුවන් වී බාබාගේ නාමය පතුරුවාලන්න. ප්‍රශ්නය ඔබ මෙම ඥාන මාර්ගයේ ඉදිරියට යනවා යන්න දැනගති ඇති සංඥා මොනවාද? පිළිතුර එවැනි දරුවන් නිරන්තරයෙන් සාම දේශයත් සතුටු දේශයත් සිහි කරනවා. මරණ අවස්ථාවේදී ඔවුන්ගේ බුද්ධිය වෙන කිසිදු ස්ථානයක් කරා යොමු වෙන්නේ නැහැ. එවැනි ජීවාත්මයන් හට කිසිම අනවශ්‍ය සිතිවිල්ලක් සිතට එන්නේ නැහැ. ඔවුන් දිගින් දිගටම අවධානයෙන් සිටින අතර කිසිම අවස්ථාවක නිදිකිරණ තත්ත්වයට පත්වන්නේත් නැහැ. ඔවුන්ගේ සන්තෝෂයෙහි නැග්ම ඉතා උසස් ස්ථානයකයි තිබෙන්නේ. මේ සෑම දෙයකින්ම පෙනී යන්නේ ඔවුන් සෑම පියවරකදීම දියුණුවට පත්වන බවයි. ඕම් ශාන්ති. දරුවනි, ඔබ බොහෝ වේලාවක් තිස්සේ මෙහි අසුන්ගෙන සිටියා. දැන් ඔබ හදවතට දැනෙනවා ඇත්තේ අපි ශිවාගේ කෝවිලට ගොස් ඇති ආකාරයට විය හැකි. ඉතින් එහිදී ඔබට ශිව බාබාගේ ස්මරණයත් ඒ නව ලෝකයක් දෙකම සිහිපත් වෙනවා. ඔබ සතුට ලබන්නේ මෙම ස්මරණයෙනි. ඔබගේ බුද්ධියෙහි ශිවාගේ කෝවිල තුල සිටිනවා යන හැඟීමක් එනවා නම් ඔබ විශාල සතුටක් අත්දකිනවා. කෙසේ වෙතත් අවසානයේදී ඔබ ශිවාගේ කෝවිල වෙත යනවා. ඔබ කිසිම කෙනෙක් සාමදේශයට වී නිකම් සිටින්නේ නැහැ. කොහොම නමුත් ඒ සාමදේශය ශිවාගේ කෝවිල ලෙස හැඳින් වුවත් සතුටු දේශයත් ශිවාගේ කෝවිල ලෙස හඳුන්වනවා. බාබා මෙම ස්ථාන දෙකම නිර්මාණය කරනවා. මෙම ස්ථාන දෙකම ශිව බාබාගේම ස්ථානයන් තමයි. දරුවනි, ඔබ මෙම ස්ථාන දෙකම සිහිපත් කළ යුතුයි. ශිවාගේ එක් කෝවිලක් සාමය සඳහා වන අතර අනික සතුට සඳහායි. මෙය ඇත්තෙන්ම ශෝක දේශයක්. නමුත් ඔබ දැන් ඉන්නේ සංගම යුගයේ. ඔබේ සාම දේශය හා සතුට දේශය හැර වෙන කිසිම දෙයක් සිහි කළ යුතුවන්නේ නැහැ. ඔබ ව්‍යාපාරයේ යෙදී සිටියත් යම් කිසි හෝ කාර්යයක් කරමින් සිටියත් ඒ සෑම අවස්ථාවකදීම මෙම ශිවාගේ කෝවිල් සිහිපත් කළ යුතුයි. සාමයේ දේශය හා සතුටේ දේශය. මෙම ශෝක ලෝකය ඔබ සම්පූර්ණයෙන්ම අමතක කොට දැමිය යුතුයි. දරුවනි, ඔබ දන්නවා මේ දුක් ලෝකය මෙම ගණිකා මඩම දැන් විනාශ වීමටයි යන්නේ කියලා. දරුවනි, ඔබ මෙහි අසුන්ගෙන සිටින විට කිසිම විටක නිදිබර ගතියෙන් නොසිටිය යුතුයි. ඔබ බොහෝ දිනාගේ බුද්ධිය නොයෙකුත් දේ කරා යොමු වෙනවා. මායා ඔබට නොයෙකුත් බාධක ගෙන එනවා. බාබා නැවත නැවතත් කියනවා, දරුවනි, මන්මනාබව්, ඔහු ඔබට මෙය කිරීම සඳහා නොයෙකුත් උපාය මාර්ග පෙන්වා දෙනවා. ඔබ මෙහි අසුන්ගෙන සිටින විට සිතන්න, මා දැන් ඒ සාම දේශයට ශිවාගේ කෝවිලටත් සතුටු දේශයටත් යාමටයි සූදානම් වෙන්නේ. මෙසේ ස්මරණ ශක්තියක් ඔබ තුල ඇති කරගත් විට
ඔබගේ සෑම පාපයක්ම විනාශ කර දැමිය හැකි. ඔබ ස්මරණෙහි යෙදී සිටින තරමට ඔබගේ දියුණුව ළඟා වෙනවා. ඔබ වෙන යම් දේ සිතමින් මෙහි අසුන්ගෙන සිටින්න එපා. එසේ නැතහොත් ඔබ අන් අයටත් කරදරයක් වනවා. අන් අයට ප්‍රයෝජනවත් අයෙක් වනවා වෙනුවට ඔබ අන් අයට කරදරයක් බවට පත්වෙනවා. මුලදී ඔබ භාවනා කිරීම සඳහා අසුන්ගත් විට ඔබ ඉදිරියෙන් කෙනෙක් සිටිනවා. කවුද නිදි කිරන්නේ, කවුද ඇස් පියාගෙන ඉන්නේ කියා පරීක්ෂා කිරීමට. මේ සෑම කෙනෙක්ම අවධානයට ලක් කිරීමට සමත් වුණා. බාබා පවා පරීක්ෂාවෙන් සිටිනවා. කවුද නිදි කිරන්නේ, කාගේ බුද්ධියද සෑම තැනකම දිවෙන්නේ කියා බැලීම සඳහා කිසිම වැරැද්දක් නොකරන ඉතා හොඳ දරුවන් හට පමණයි ශිව බබා ඉදිරියට පැමිණිය හැක්කේ. මන්ද මොහු සාමාන්‍ය ගුරුවරයෙක් නොවන නිසයි. බාබා මෙහිදී ඔබට උගන්වනවා, ඔබ මෙහි අසුන්ගෙන සිටින විට බොහෝ සැලකිල්ලෙන් සිටිය යුතුයි. බාබා විනාඩි 15ක් යනතුරු ඔබ නිශ්ශබ්දතාවයේ තබනවා. නමුත් ඔබ නම් පැයක් හෝ පැය දෙකක් හෝ නිශ්ශබ්දතාවයෙන් සිටිය යුතුය. ඔබ සියලුම දෙනා මහා රාතීන් නොවන නිසා ඉතා දුර්වල අය මේ ගැන සැලකිලිමත් විය යුතුය. ඔවුන් එසේ සැලකිලිමත් වූ විට නැවතත් අවදි වෙනවා. මද වේලාවකට ස්මරණෙහි යෙදී සිටිනවා. වෙනුවට ඔවුන් නොයෙකුත් අනවශ්‍ය සිතිවිලි ගනිමින් සිටිනවා. ඔවුන්ගේ බුද්ධිය නොයෙකුත් ස්ථාන කරා ඇදී යනවා කියන්නේ ඔවුන් විසින්ම නොයෙකුත් බාධා ඇතිකර ගැනීමයි. මහරාතීනුත් අශ්වසේනාවනුත් පාබල සේනාවනුත් සියලුම දෙනා මෙහි අසුන්ගෙන සිටිනවා. බාබා අද මෙහි පැමිණ සිටින්නේ මෙම ඥාන සාගරය හොඳින් ආවර්ජනය කිරීමෙන් පසුවයි. කෞතුකාගාරෙහි ප්‍රදර්ශන වලදීත් ඔබ මේ තුන්ම පෙන්වනවා. ශිවාගේ කෝවිල මෙම ශෝක ලෝකය නම් වූ ගණිකා මඩම, ඒ වගේම සංගම් යුගය. මේ සියලුම දේ විස්තර කිරීම ඉතා හොඳයි. මෙම අනුරූප සියල්ලක්ම විශාල ලෙස තැනිය යුතුයි. මේ අනුරූප සඳහා විශාල ශාලාවකුත් ඔබට තිබිය යුතුයි. එවිට මිනිසුන්ගේ බුද්ධියට මෙය ඉතා ඉක්මනින් හොඳින් වදිනවා. දරුවනි, ඔබ විසින් තවත් දියුණු කළ හැකි ක්‍රියාමාර්ග සිටිය යුතුයි. මෙම සංගම් යුගයේ අනුරුව ඔබ ඉතා අලංකාර ලෙස තැනිය යුතුයි. එවිට මිනිසුන්ට ඒ ගැන හොඳ විස්තරයක් දිය හැකි. මිනිසුන් 5 දෙනෙකු හෝ 6 දෙනෙකු භාවනා කරමින් සිටින ආකාරය ඔබ මෙහි පෙන්වනවා. නමුත් එහි 10ක් හෝ 15ක් පෙන්විය යුතුය. විශාල රූපමේ සඳහා යොදාගත යුතු අතර එහි පැහැදිලිව විස්තරද ලියා තැබිය යුතුය. ඔබ ඔවුන්ට විස්තර කර දීම සඳහා බොහෝ උත්සාහ දරනවා. නමුත් බොහොම ස්වල්ප දෙනෙක් තමයි එය තේරුම් ගන්නේ. ඔබ කොපමණ උත්සාහ කළත් ඔවුන් තුල දැන් නැත්තේ ගල් බුද්ධියක් නිසා හැකි පමණ පැහැදිලිව ඒවා විස්තර කර දිය යුතුය. සේවයෙහි නිරත වී සිටින අය සිතනවා, කොහොමද මෙම සේවය තවත් දියුණු කරන්නේ කියලා. මෙම කෞතුකාගාරයේ තිබෙන ආකාරයට විස්තර වෙන තරමක් ප්‍රොජෙක්ටරයෙන් පෙන්වන දෙයින් සිදුවන්නේ නැහැ. කුඩා එකක්වත් කෞතුකාගාරය තමයි නියම ස්ථානය. එක් කාමරයක ශිවාගේ කෝවිලත් මෙම දුක් ලෝකයත් සංගම් යුගයත් පෙන්විය හැකි. මේවා හොඳින් පැහැදිලි කිරීමට ඔබට හොඳ පරිණත බුද්ධියක් තිබිය යුතුය.
ඒ අසීමිත පියා අසීමිත ගුරුවරයා පැමිණ සිටිනවා. නමුත් දරුවන් MA විභාගවත් BA විභාගවත් සමත් වෙනතුරු ඔහු බලා සිටින්නේ නැහැ. ඉතා කෙටි කාලයකින් ඔහු නිවස කරා යනවා. දැන් ඉතා කෙටි කාලයක් ඉතිව තිබුණත් මිනිසුන් තවමත් අවදි වී නැහැ. හොඳ දූවරුන් කියනවා, ඇයි මම රුපියල් 4500ක් වෙනුවෙන් මගේ කාලය අපතේ හරින්නේ? ඒ මගින් මම ශිවාගේ කෝවිලෙහි ලබන තත්ත්වය කුමක්ද? සත්‍යයේදී බාබා කියනවා, කුමාරයන් නිදහසේ සිටිනවා කියලා. ඔබගේ පඩිය කෙතරම් විශාල වුවත් එහි කුරුමෑ අත මිටකවත් වටිනාකමක් නැහැ. මෙහි තිබෙන සියලුම දේ විනාශ වීමටයි යන්නේ. කිසිම දෙයක් ඉතිරිවන්නේ නැහැ. බාබා ඔබව මෙම කුරුමෑ අත මිටින් මුදවා ගැනීමට පැමිණ සිටිනවා. නමුත් ඔබ එය අත්හරින්නේම නැහැ. එක් අතක ඔබ ළඟ කුරුමෑ අත මිටකුත් අනෙක් අතේ තව නවලෝකයක් තිබෙනවා. මිනිසුන් ඒ කුරුමෑ අත මිටක්වත් නොවිතිනා මුදල් පසු පසේ හඹා යමින් බොහෝ පීඩාවට පත්වෙනවා. ඔබ වැනි කුමාරීන් මෙහින් නිදහස්. එම අධ්‍යාපනයෙහි කිසිම වටිනාකමක් නැහැ. ඔබේම අධ්‍යාපනය නවතා මෙම අධ්‍යාපනය දිගින් දිගටම කරගෙන ගියහොත් ඔබගේ බුද්ධිය විවෘත වේවි. එවැනි තරුණ කුමාරීන් දැන් බාබා පැමිණ ශිවාගේ කෝවිලෙහි දොරටුව විවෘත කරන බවත් මහලු අයට කියා දිය යුතුයි. ඔබ දන්නවා මෙහි තිබෙන සියලු දේ දැන් දූවිලි බවට පත්වීමට යනවා කියා. අනාගතයේදී නම් ඔබට මේ කුරුමෑ ස්වල්පයක් ඉතිරිවන්නේ නැහැ. සමහරුන්ගේ අත්මිට තුල කුරුමෑ ඇට පහක් පමණ තිබිය හැකි. ඒ කියන්නේ 5000ක් පමණ තිබිය හැකි. නමුත් අවසානයේ එයත් විනාශයට ලක් වෙනවා. දැන් ඔබට බොහොම කෙටි කාලයයි ඉතිරි වී තිබෙන්නේ. දවසින් දවස ලෝකයේ තත්ත්වය නරක අතට හැරෙනවා. එක් ක්ෂණයකින් නොයෙකුත් ව්‍යසන පැමිණ මිනිසුන් නැති කරන තත්ත්වයක් උදා වෙනවා. ඔබ කුරුමය අත මිට අතෙහි රඳවාගෙනම ශරීරය අත්හැරීමට සිදු වෙනවා. ඔබ එවැනි වඳුරු ගතිගුණ තවමත් ඇති මිනිසුන් හට ගැලවීම ලබා දිය යුතුය. මෙම කෞතුකාගාරයේ දෙස බලාම ඔබ තෘප්තිමත් නොවිය යුතුය. ඔබ පුදුම සහගත වැඩ කරමින් මිනිසුන් නිවැරදි කළ යුතුය. දරුවනි, බාබා ඔබට මෙම ලෝක අධිරාජ්‍ය ලබා දෙනවා. කිසිම කෙනෙකුගේ වාසනාව තුල මෙම මෑට ඉතිරිවන්නේ නැහැ. සියලුම දේ දැන් විනාශ වීමටයි යන්නේ. ඉතින් ඒ වෙනුවට ඔබ බාබාගෙන් ඔබගේ රාජ්‍ය ලබා නුගන්නේ ඇයි? මේ කිසිම අපහසුතාවයක් නැහැ. බාබා පමණක් සීකර ඔබගේ සදර්ශන චක්‍රය කරකවන්න. ඔබගේ අත්කුරුමෑ වලින් නිදහස් කර රත්තරන් හා මුතුමැණික් වලින් පුරවා ගන්න. ඔබත් සමග සසඳන විට අගාකාන් කිසිම දෙයකින් තොර කෙනෙක්. ඔවුන් තාවකාලික කාලයක් සඳහා පමණයි සතුටින් ජීවත් වෙන්නේ. බාබා අහනවා, සුමිහිරි දරුවනි, ඇයි ඔබ මේ පුංචි කාරණා වෙනුවෙන් ඔබගේ කාලය අපතේ හරින්නේ? ඔව් දරුවන් සිටින වැඩිහිටි අය ඔවුන් රැක බලා ගත යුතුය. කොහොම නමුත් කුමාරීන් හටනම් එන ඕනෑම අයෙකුට විස්තර කර දෙන්න පුළුවන්. බාබා අපට මෙම රාජ්‍ය ලබා දෙනවා. ඒ ලබා ගන්න කියා.
ඔබගේ දෑත් දැන් රන් මුතු වලින් පිරී යනවා. අන් සියලුම දේවි නාශ වීමටයි යන්නේ. බාබා ඔබට විස්තර කර තිබෙනවා. උපත් 63ක් තිස්සේ ඔබ පාප ක්‍රියා කරමින් සිටියා කියලා. එසේ කළ එක් පාපයක් තමයි බාබාත් දෙවි දේවතාවුනුත් අප්‍රසිද්ධියට ලක් කිරීම. ඔබ එසේ පාපකාරී වී ඔවුන් අප්‍රසිද්ධියට ලක් කළා. ඔබ බොහෝ සෙයින් බාබා අප්‍රසිද්ධියට ලක් කළා. බාබා මෙහි අසුන්ගෙන ඔබට කියනවා, දරුවනි, ඔබ කාලය අපතේ නොහැරිය යුතුයි. ඔබ කිසිම විටක කියන්න හොඳ නැහැ බාබා, මට ඔබ සිහි කරන්න බැහැයි කියලා. ඔබ කිව යුත්තේ බාබා, මට මා ජීවාත්මයක් යන සිටිවිල්ලෙන් නිරන්තරයෙන් සිටීමට බැහැ. මට මා අමතක වෙනවා. ඔබ ගැන අමතක කර දමනවා කියන්නේ ශරීර අවධානයට පත්වීමයි. ඔබ ජීවාත්මයක් ලෙස ඔබට සිටිය නොහැකි නම් ඔබ බාබා සිහි කරන්නේ කෙසේද? මෙම ඉලක්කය ඉතා උසස් ඉලක්කයක් වුවත් ඒ ඉතා පහසු දෙයක්. කොහොම නමුත් මායා ඔබට විරුද්ධකම් කිරීම සැබෑවක්. මිනිසුන් ගීතාව අධ්‍යයනය කරනවා. නමුත් ඔවුන් ඒ කිසිම දෙයක වැදගත්කමක් තේරුම් ගන්නේ නැහැ. භාරතයේ ප්‍රධානම ග්‍රන්ථය තමයි ගීතාව. සෑම ආගමකටම එයට විශේෂ වූ ග්‍රන්ථයක් තිබෙනවා. ආගමක් ප්‍රචාරය කරන කෙනෙක් සත්ගුරු කෙනෙක් ලෙස හැඳින්විය නොහැකි. සත්ගුරුවරුන් එක් අයෙක් පමණයි සිටිය හැක්කේ. නමුත් බොහෝ දෙනා ඔවුන් ගුරුන් ලෙස හඳුන්වනවා. සමහරු වඩු වැඩ උගන්වනවා. ඉංජිනේරු විෂය උගන්වනවා. ඔවුන් ගුරුන් ලෙස හැඳින්විය හැකි. යමක් උගන්වන ඕනෑම කෙනෙක් ගුරු කෙනෙක් ලෙස හැඳින්විය හැකි. කොහොම නමුත් සත්ගුරුන් සිටිය හැක්කේ එක්කෙක් පමණයි. ඔබ දැන් ඒ සත්ගුරු හමු වී තිබෙනවා. ඔහු සත්‍ය පියාවන අතර සත්‍ය ගුරුවරයාත් වනවා. මේ නිසා තමයි දරුවන් වැරදි නොකළ යුත්තේ. ඔබ මෙතැනින් සිටින විට හොඳ ප්‍රාණවත් අයෙක් ලෙස යා යුතුයි. කොහොම නමුත් සමහරු ගෙදර යන විට මේ සියලු දේ අමතක කර දමනවා. බොහෝ සෙයින් දඬුවම් ලබනවා. සත්‍යකයේදී නම් ගර්භාෂයේ මාලිගාවක් වගේ. ඔබ කිසිම පාපයක් නොකරන නිසා මෙම දඬුවම් ලැබිය යුතු වන්නේ නැහැ. මෙහිදී දරුවන් සියලුම දෙනා දන්නවා බාබා සමග ඔබ පෞද්ගලිකවම ඉගෙන ගන්නවා කියලා. ඔබ කිසිම කෙනෙක් මෙය පිටදී හෝ නිවසේදී හෝ කියන්නේ නැහැ. ඔබ මෙහිදී කෙලින්ම බාබා වෙත පැමිණ සිටිනවා. බාබා සෑම දෙයක්ම ඉතා පැහැදිලිව දරුවන් හට කියා දෙනවා. බාබා විස්තර කරන ආකාරයේත් දරුවන් විස්තර කරන ආකාරයේ වෙනසක් තිබෙනවා. දරුවනි, බාබා ඔබට අනතුරු අඟවනවා. ඔහු ඔබට දරුව කියා ආමන්ත්‍රණය කරනවා. ඔබ ශිවාගේ කෝවිල කියන්නේ කුමක්ද? මෙම ශෝක ලෝකය කියන්නේ කුමක්ද කියා දන්නවා. මෙය අසීමිත වූ දෙයක්. මිනිසුන්ට මෙය පැහැදිලිව පෙන්වන්න ඔවුන් එය ආස්වාදය කරයි. කොහොම නමුත් විහිළුවක් ලෙස මෙය විස්තර කර දෙන්න එපා. පැහැදිලිව කියා දෙන්න. එවිට ඔවුන් එය හොඳින් තේරුම් ගනීවි. ඔවුන්ට කියන්න ඔබ ඔබටම අනුකම්පා කරන්න.
ඔබට මෙම දුක් ලෝකේ නම් වූ ගණිකා මඩමටම වී සිටින්න කැමතිද? බාබා නැවත නැවතත් මේ ගැන සිහිපත් කරනවා. ඔහු කල්පනා කරන්නේ වෙන කුමන ආකාරයක්ද මේ විස්තර කිරීමට ඇත්තේ කියලයි. ඔබ කෙතරම් උත්සාහ කළත් බොහොම පුංචි ගල් කැට ස්වල්පයක් පමණයි ඔබගේ පෙට්ටියෙහි බුද්ධියෙහි තිබෙන්නේ. ඔව් නැවත නැවතත් කියනවා, ඔව් ඔව් ඒ බොහොම හොඳයි. ඔබ ගම්මාන වලට ගොස් මෙය විස්තර කර දිය යුතුයි. නමුත් ඔවුන්ටත් මෙය හරි හැටි තේරෙන්නේ නැහැ. ධනවත් මිනිසුන් මෙය තේරුම් ගන්නේ නැහැ. ඔවුන් මේ කරුණු පිළිබඳව කිසිදු අවධානයක් යොමු කරන්නේත් නැහැ. අවසානයේ ඔවුන් මෙහි පැමිණෙන විට කාලය ගත වී හමාරයි. ඔවුන් උපයන ලද මුදල් වලිනුත් එවිට කිසිම ප්‍රයෝජනවයක් අත්වන්නේත් නැහැ. ඔවුන්ට මෙම ස්මරණයෙහි පවා යෙදීමට අපහසුයි. කොහොම නමුත් ඔවුන් මෙයට ඇහුම්කන් දුන්නොත් සේවකයෙක් බවට පත්විය හැකි. දුප්පත් අයට ඉතා උසස් තත්ත්වයක් හිමිකර ගත හැකි. කන්‍යාවන් හට තිබෙන්නේ මොනවාද? කන්‍යාවන් තමයි දිලිඳු අය ලෙස හැඳින්වෙන්නේ. මන්ද පුතුන් හට පියාගේ උරුමය ලැබුණද ඔවුන් එසේ නොලබන එකයි නිසයි. එවැනි කන්‍යාවන් අන් අයට බාර කරනවා. ඉන්පසු ඇය පාපෙහි ගැලෙනවා. ඔවුන් කියනවා ඔබ එසේ විවාහ වුවහොත් ඔබට මුදල් ලැබෙනවා කියලා. කොහොම නමුත් ඔබට පාරිශුද්ධත්වයෙන් සිටීමට අවශ්‍ය වුවහොත් ඔවුන් ඔබට කිසිම මුදලක් දෙන්නේ නැහැ. මිනිසුන්ගේ ආපල් ආකල්ප කොහොමද කියලා බලන්න. ඔබ කිසිම කෙනෙකුට බිය විය යුතු නැහැ. ඔබ විවෘතවත් ක්‍රියාශීලීවත් සත්‍යය හෙළිදරව් කළ යුතුයි. ඔබ තමයි සම්පූර්ණ සත්‍යය හෙළි කරන එකම අය. මේ තමයි සංගම් යුගය. එක් අතකින් මෑ ඇටත් අනෙක් අතින් දියමන්තිත් ඔබ විසින් රැගෙන යනවා සිටිනවා. ඔබ දැන් වඳුරු ගති ඇත්තෙකුගෙන් කෝවිලක වාසය කරන්නේ ආකාරයට වෙනස් වෙනවා. දියමන්තියක් ලෙසින් වටිනා වූ ජීවිතයක් ලැබීමට ඔබ දැන් උත්සාහ කළ යුතුයි. ඔබගේ මුහුණ සිංහ රැජිනකගේ මෙන් නිර්භීත විය යුතුයි. සමහරුන්ගේ මුහුණු හොල්මන් වගේ. ඔවුන් පුංචි ශබ්දයකින් පවා බිය වෙනවා. එම නිසා තමයි බාබා දැන් ඔබට සැලකිලිමත් වෙන්න කියන්නේ. කන්‍යාවන් කිසිම දෙයකට ගොදුරු නොවිය යුතුයි. ඔබ යම් දෙයකට ගොදුරු වුවහොත් එම පාපය නිසා ඔබ බැටකය යුතුයි. මෙම ඥාණය හොඳින් ධාරණය කර ගැනීමෙන් ඔබට මෙම ලෝකයේ උසස් රැජිනක් බවට පත්විය හැකි. කොහොම නමුත් සමහරුන්ට මෙම වාසනාව නැහැ. බාබා තමයි සියලුම දෙනාගෙන්ම දිලිඳුම තැනැත්තා. කන්‍යාවනුත් එලෙසමයි. දෙමෝපියන්ට ඔවුන්ගේ දරුවා විවාහ කර දීමට නොහැකි වූ විට ඔවුන් ඇය අත්හැර දමනවා. එම නිසා ඔබගේ කුල්මත් බව දැන් හොඳින් විවෘත නිසයි වැඩිය යුතුයි. ඔබ හොඳින් ඉගෙනගෙන හොඳ ස්ථානයක් අත්කරගත යුතුයි. හොඳ දරුවන් ඉතා හොඳින් පාඩම් කර විභාග සමත් වන්නේ ගෞරවයෙන් සමත් වීමටයි. එවැනි දරුවන් හට තමයි ශිෂ්‍යත්වයක් හිමිවන්නේ. ඔබ දැන් කරන උත්සාහය අනුව උපත් 21ක් සඳහා උසස් තත්ත්වයක් ලබනවා. මෙහිදී ඔබට තිබෙන්නේ තාවකාලික සතුටක් පමණයි. අද ඔබ හොඳ තත්ත්වයක් ලබනවා. නමුත් හෙට ඔබට
සියලුම දේ නැති වී යනවා. යෝගී කෙනෙකුගේත් භෝගී කෙනෙකුගේත් ඉන්ද්‍රිය වින්දනය ලබන කෙනෙක් විශාල වෙනසක් තිබෙනවා. එම නිසා බාබා කියනවා දිලිඳු අයට හොඳින් අවධානය යොමු කරන්න. ධනවත් අය බොහෝ විට කිසිම දෙයක් ලබා ගන්නේ නැහැ. ඔවුන් කියන්නේ ඔව් මේ හොඳයි, මෙම සංවිධානය හොඳයි. සෑම දෙනෙක්ම මෙවින් ප්‍රයෝජනය ලබයි යනාදී වශයෙන්ුයි. ඔවුන්ටම ප්‍රයෝජනයක් ගෙන එන්නේ නැහැ. මෙහිදී ඔවුන් සෑම දෙනාටම හොඳයි කියනවා. නමුත් ඔවුන් පිටව ගිය කල සියලුම දේ අමතක වී යනවා. මායා ඔවුන් එනතුරු පොල්ලකුත් සමග බලා සිටිනවා. ඇය විසින් එක් පහරක් දිය යුත්තේ එවිට ඔවුන් තුළ ඇති සියලුම ඥාණය අවසානයට පත්වෙනවා. බාබා විස්තර කරනවා දැන් භාරතයේ තත්ත්වය බලන්න, ඒට සිදුවී ඇති දේ බලන්න. දරුවනි, ඔබ මෙම නාටකය හොඳින් තේරුම්ගෙන තිබෙනවා. අච්චා, සුමීරි ආදරණීය බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වුණ ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. මෙම අත්මිටක් තුල ඇති කුරුමෑ මෙම දුක් ලෝකය තුලින් නිදහස් වී නිවැරදි උත්සාහය සිදුකොට ඔබගේ රාජ්‍යයේ බාබාගෙන් ලබා ගන්න. ඔබ කිසිම දෙයකට බිය විය යුතු නැහැ. නිර්භීතව සියලුම බැඳීම් වලින් නිදහස්ව සිටින්න. සත්‍ය ආදායමක් උපයා ගැනීම සඳහා ඔබගේ කාලය වටිනා අන්දමින් භාවිත කරන්න. අංක 2. මෙම දුක් ලෝකය අමතක කර දමා ශිවාගේ කෝවිල සාමදේශය සී කරන්න. එයින් අදහස් කරන්නේ සාමදේශයත් සතුටු දේශයත් සී කරන්න යන්නයි. මායා මගින් එන සියලුම බාධක හඳුනාගෙන ඒවාට පියවර ලබා ගන්න. වර්ධානය ගීතාවේ පාඩම් ඉගෙන ගනිමින් අන් අයටත් උගන්වා ඒ සියලු බන්ධන දමණය කර ස්මරණයේ ප්‍රතිමූර්තියක් වේවා. බාබා විස්තර කරනවා ගීතාවේ පළමු පාඩම නම් අශාරීරික ජීවාත්මයක් වන්න. අවසන් පාඩම නම් සියලු බන්ධන දමණය කර ස්මරණයේ ප්‍රතිමූර්තියක් වන්න. සියලුම පාඩම ක්‍රමවේදය වන අතර අවසන් පාඩම එම ක්‍රමවේදයේ ප්‍රතිඵලය වේ. ඉතින් එම නිසා පළමුවෙන්ම සෑම මොහොතකදීම මෙම පාඩම් හොඳින් තබා අධ්‍යයනය කර අන් අයටත් උගන්වන්න. ඔබ කරන උසස් ක්‍රියා දැක අන් සෑම ජීවාත්මයක්ම උසස් ක්‍රියා කර තම වාසනාව උසස් කර ගැනීමක් සිදුවන ආකාරයේ උසස් ක්‍රියා සිදු කරන්න. පාඨය පරමාත්ම දේව සෙනෙහසේ කිමිදී සිටින්න. එවිට ඔබට සෙනෙහ වෙහෙස වී වැඩ කිරීමට සිදු නොවනු ඇත. පරමාත්ම දේව සෙනෙහසේ කිමිදී සිටින්න. එවිට ඔබට වෙහෙස වී වැඩ කිරීමට සිදු නොවනු ඇත. ඕම් ශාන්තිේ.